තෙරුවන් සරණයි දරුවනි, අදත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දරුවන්ට අනුමාන ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. ඔබ මේ වෙනකොටත් දන්නවා එක පාඩමකින් ප්‍රශ්න තුනක් සාකච්ඡා කරන ආකාර තුනකින්. කියන්නේ ව්‍යුහගත ප්‍රශ්නයක්, බහුවර්ණ ප්‍රශ්න 10ක්, ඒ වගේම කෙටි ප්‍රශ්න. අර දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නය කෙටි ප්‍රශ්නනේ. එතකොට ඒවා ලියන්නත් අපි ඔබව සූදානම් කරනවා. ඉතින් අපි බලමු වැඩි කතාවට නැතුව අපි අද දවසේ අපේ මාතෘකාව තමයි 10 ශ්‍රේණිය 4 පාඩම කුසල් සිත් වැඩි දියුණු කරන, එහෙම නැත්නම් වැඩි දියුණු කරමු. ඒ වගේම 11 ශ්‍රේණියේ 4 පාඩම සමාධිගත සිතක මහිම. මේ පාඩම් දෙකෙන්ම කියවෙන්නේ ඔබ මතක තියාගන්නට ඕන භාවනාව පිළිබඳව. භාවනාව පිළිබඳවමයි පහුගිය පාඩම් දෙකත් අපි ඔබට ඉදිරිපත් කළේ. එතකොට 2022 සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයේ විෂයට අදාළව 10 ශ්‍රේණියත් 11 ශ්‍රේණියත් දෙකේම එකම පාඩමෙන් එක ප්‍රශ්නයක් හැදෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න ටික ඔබ පොතක ලියාගෙන මේ පිළිබඳව සූදානම් වෙන්න කියන එක මම නිතර නිතර ඔබට මතක් කරනවා. ඔබ ඒ සඳහා සූදානම් වෙන්න. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක්. එක් පිළිතුරක් සඳහා ලකුණු දෙකක් අයිති වෙනවා. ඒ ප්‍රශ්න 10ක් ඔබට තිබෙනවා. අනුකොටස් 10ක් තියෙනවා. කෙලි පිළිතුරුයි ලියන්න ඕනේ. ඒ ලියන එක ඉතාම පහසුයි. ඔබට ලකුණු 20ම ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ ගැන ඔබ වැඩිපුර මහන්සි වෙනවා නම් හොඳයි. මොකද වැඩිය රූල් ගණන් පිටු ගණන් ලියන්නත් නැහැ. බොහෝ දුරට පිළිතුරකට වචනයයි දෙකයි. අඩුම ගානේ පේලියයි. ඉතින් ලකුණු දෙකක්නේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් මුළු පාඩම් පොතේම 10 පොතේත් 11 පොතේත් තියෙන කරුණු 90 තමයි ඒක සකස් වෙන්නේ. එතකොට දැන් අපි බලමු ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්. දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. නීවරණ ධර්ම පහ නම් කරන්න. බොහෝ දුරට දරුවනි මම මේ පහම දුන්නට විභාගයට පහම ඉන්නේ නැහැ. නීවරණ ධර්ම අතරින් තුනක් නම් කරන්න කියලා එනවා. එහෙම නැත්නම් හතරක්. සමහර විට දෙකක්. ඒ වුණාට අපි පහටම පුරුදුනහම කොහොමත් අපිට ඒක ලියා ගන්න පුළුවන්. නීවරණ ධර්ම පහ නම් කරන්න. ලකුණු දෙකයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ඊළඟට දෙවැනි එක සතර ඉරියව් නම් කරන්න. නැත්නම් සතර ඉරියව් ලියන්න. සක්මන් කිරීම, ඉඳගෙන භාවනා කිරීම, හිටගෙන භාවනා කිරීම, සැතපී භාවනා කිරීම. නැත්නම් හාන්සිවි. ඒ දෙකම අපිට ගන්න පුළුවන්. සක්මන් කරනවා, ඉඳගෙන, හිටගෙන, සැතපී, නැත්නම් හාන්සි වෙලා. ඒ වගේම තුන සමත යන්න නිර්වචනය කරන්න. සමත භාවනාව කියන එක නිර්වචනය කරන්න. චිත්තං සමේතීති සමතෝ. ඔබට පන්ති උගන්වන ගුරුවරුන් මේ නිර්වචන කටපාඩම් කරගන්න කියලා අනන්තවත් කියලා ඇති. ඔන්න ඕකට තමයි එහෙම පාඩම් කරන්න කියලා කියන්නේ. ඒ නිසා ඔබ නිර්වචනයක් කටපාඩම් කර ගැනීම අපත යන්නේ ලකුණක් දෙකක් උපය ගන්න හරි පහසුයි. සමතේ යන්න නිර්වචන. හැබැයි මතක තියාගන්න පාලියෙන් ලිව්වත් කමක් නැහැ. සිංහලෙන් ලිව්වත් කමක් නැහැ. සිංහලෙන් නිර්වචනේ ලියනවා නම් සිත සංසුන් කරන්නේ නැත්නම් සමාධිගත කරන්නේ සමතයයි කියලා ලියන්න පුළුවන්. ඊළඟට අංක 4 බෞද්ධ භාවනාවේ ප්‍රභේද දෙක නම් කරන්න. සමත භාවනාව, විදර්ශනා භාවනාව. ඔබට හිතේවි මේ ප්‍රශ්නය බොහොම ඉක්මනට කෙටියෙන් ලකුණු අඩුවේද දන්නේ විස්තරයක් කරන්න ඕනි කියලා හිතුණොත් විස්තර කරන්න එපා. මොකද භාවනාවේ ප්‍රභේද දෙක නම් කරන්න තියෙන්නේ. එතනින් එහාට ඔබ වැඩි වැඩ කරන්න යන්න එපා. ඔබේ කාලය අපරාධයි. ඊළඟට 5. පංච නීවරණ ජලයට උපමා කළ අවස්ථාවේදී ජලයට යම්කිසි වර්ණයක් එකතු කළ විට ඒ තුල කිසිවක් නොපෙනේ. හා ජලයේ රත්ටි උතුරන විට බුබුලු නැගෙන ජලයේ යමක් දැකිය නොහැක. මේන් සමාන කර ඇති නිර්වචන නීවරණ මොනවද කියලා අහන්නේ. කුමන නීවරණද? නීවරණ දෙකක් ගැන කියනවා. පළවෙනි එක කියනවා ජලයට වර්ණයක් එකතු කළ විට ඒ තුල කිසිවක් නොපැණි. දෙවෙනි එක කියනවා ජලයේ රත්ත්‍රි උතුරන විට බුබුලු නැගෙන විට ජලයේ කිසිවක් දැකිය නොහැක. එතකොට මොකක්ද මේ නීවරණ දෙක? පළවෙනි එක තමයි කාම ඡන්දේ තමයි ජලයට වර්ණයක් එකතු කිරීම. ව්‍යාපාදේ තමයි රත්ත්‍රි උතුරන වතුරට සමාන කලී.
එහෙමනම් කාම ඡන්දය හා ව්‍යාපාදය සමාධි භාවනාව සඳහා යොමු වෙන්නෙකු තුල තිබිය යුතු ගුණාංග තුනක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ ඒවා නම් කරන්න මොනවද ඉන්ද්‍රිය සංවරය සති සම්පජඤ්ඤේ සම්තුට්ඨිතා මේවා සිංහලෙන් ලියනවට වඩා ඔබට පහසුයි පාලියෙන් ඒ වචනය එහෙමම ලියන එක ඉන්ද්‍රිය සංවරය සති සම්පජඤ්ඤ සම්තුට්ඨිතා ඊළඟට අංක 7 භාවනාවට සූදානම් වන තැනැත්තා විසින් ඉටු කරගත යුතු පූර්ව අවශ්‍යතා පහක් ගැන දේශනාවේ ඉගැන්වේ. එම අවශ්‍යතා මොනවාද? ඒවා නම් කරන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සිල්වත් වීම, ධර්ම ශ්‍රවණය, වීර්‍ය ප්‍රඥාව. ඔබට මේවා අමතක නම් ඔබ නැවත පෙළපොත බලන්න මේ කරුණු වෙන වෙනම දක්වලා තියෙනවා. ඔබට මතක තියාගෙන ඉස්සරහට යන්න තමයි පුහුණු වෙන්න ඕන මේ කරුණු ටික. නැත්තම් ඔබේ පාඩම උඩින් පල්ලින් කියවගෙන ගියාට ඔබ සාර්ථකව පාඩම නිමා කරා වෙන්නේ නැහැ. ඊළඟට 8 සමත භාවනාවෙන් ලැබිය හැකි ඉහළම ප්‍රතිඵල දෙක නම් කරන්න. සමත භාවනාව අපි කලිමුත් අර කෙටි ප්‍රශ්න වලත් මේක සාකච්ඡා කළා. නමුත් මේම එකක් ආවොත් අර කෙටි ප්‍රශ්නෙට එකතු වෙන්නේ නැතුව හරි ඔබට එනවනේ. සමත භාවනාවෙන් ලැබිය ඉහළම ප්‍රතිඵල පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti. මොන්න ওই දෙක වෙන වෙනම අංක දාලා හොඳට ලියන්න ඕන. බලන්න වචන දෙකයිනේ, ලකුණු දෙකයි. පංච අභිඥා අෂ්ට සමාපatti. ඊළඟට අංක 9 සමත භාවනාව හඳුන්වන තවත් නම් දෙකක් ලියන්න. සමත භාවනාවට කියන තවත් නම් දෙකක්. ඔබ ඉගෙනගෙන තියෙනවා. සමත භාවනාවට චිත්ත භාවනාව කියලා කියනවා, සමාධි භාවනාව කියලාත් කියනවා. චිත්ත භාවනාව කියනවා, සමාධි භාවනාව කියනවා. එතකොට මේකම ඔබට අනිත් පැත්තට විදර්ශනා භාවනාව හඳුන්වන නම් දෙකක් ලියන්න කිව්වොත් ඒකත් ඔබ දැනගන්න ඕන. ඒ නිසා සමත භාවනාවයි ප්‍රධාන වශයෙන් මෙතෙන්දි මම සාකච්ඡා කළේ. ඒට අදාළව ඔබ මේ ප්‍රශ්න සකස් කරගන්න. ඔබට අහුවෙන හැම වචනයක්ම හැම කරුණක්ම ප්‍රශ්නයක් බවට පත් කරගෙන පිළිතුරක් විදිහට මතක තියාගන්න. හොඳ අවබෝධයෙන් එහෙම කළාම ඔබට ඉහළ ලකුණකට යන්න පුළුවන්. සමාජයේ ජීවත් වන පුජ්‍යලයන් තම තමාගේ චරිත ලක්ෂණ අනුව ප්‍රධාන කොටස් 6කට බෙදේ. මෙතන අංක 6 වැදිලා නැහැ, ටයිප් වෙලා නැහැ. ඒක ඔබ සටහන් කරගන්න. එම පුජ්‍යලයන් 6 දෙනා නම් කරන්න. ප්‍රධාන කොටස් 6කට බෙදේ. එම පුජ්‍යලයන් 6 දෙනා නම් කරන්න. මේක බොහෝ විට ওই කොටස් 6ම නම් කරන්න ඉන්නේ ඇති වෙන්න පුළුවන්. කොටස් 3ක් නම් කරන්න. ඒ පුජ්‍යලයන් 3 දෙනෙක් නම් කරන්න ඒ වාගේ ඉන්නේ. හැබැයි මේකේ මම 6ම දීලා තියෙනවා ඔබට මතක තබා ගැනීම පහසුව සඳහා. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. දැන් බලන්න මේ චරිත 6 නම් මතක තියාගන්නේ කොහොමද? රාග, ද්වේෂ, මෝහ කියලා අකුසල් 3ක් තියෙනවා. ඒ 3ට පුජ්‍යලයන් 3 දෙනයි. රාග, ද්වේෂ, මෝහ. එතකොට බලන්න රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත. ඊළඟට තව 3 දෙනෙක් ඉන්නවා. ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත. මෙහෙන් ඔබට මතක තියාගන්න හරිම පහසුයි. ඒ නිසා ඉදිරියට එහෙම කරුණු මතක තියාගෙන ඔබ දෙවැනි කොටසේ ප්‍රශ්න 10ටත් පිළිතුරු 10ක් ලියන්න මහන්සි ගන්න. ඉතින් පොඩි වෙලාවක් තුළ ඔබට ලකුණු 20ක් උපය ගන්න පුළුවන්. දැන් බලන්න විනාඩි 8යි ගියේ මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ඉතින් විනාඩි 8කින් ඔබට ලියන්නත් පුළුවන්. දැන් ව්‍යුහගත ප්‍රශ්නයක් සම්පූර්ණ ලියලා ඒකේ ලකුණු 10ක් හම්බ වෙන්නේ. ඒ 10 ලබා ගන්න ඔබට විනාඩි 23ක් විතර ලියන්න ඕන. ඒ නිසා දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයට පොඩි වෙලාවකින් ලොකු ලකුණක් උපය ගන්න පුළුවන්. බුද්ධ ධර්මයේ විෂයට ඔබට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්න මේ අපි කියා දෙන පාඩම් මාලාව උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදට පාඩම අපි මෙතනින් නතර කරනවා. ඉදිරි පාඩම් වලදී නැවත එකතු වෙන බලාපොරොත්තු වෙමි.